ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගේ අතත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තල. විනය විරෝධී හැසිරීම මත විමල් සහ රණවීර පාර්ලිමේන්තුවට පැමිණීම අත්හිටුවයි. වියලි කාලගුණයෙන් පීඩාවට පත් වූවන්ට නිසි පරිදි සහන නොලැබීම පිළිබඳ ජනපති සමාව ඉල්ලයි. අමුසම යුවල බත් නැතුව මුරුංගකොළ දඹගෙන දවස් කීපයක් කෑවයි කියලා මේ වාර්තාව. මම ජනාධිපතිවරයා විදිහට එයාගෙන් මම සමාව ඉල්ලනවා. හිටපු මහලේකම්වරු දෙදෙනෙක් ඇතුළු 6 දෙනෙක් නිදහස් පක්ෂ ආසන සංවිධායක දොරවලින් ඉවතට. අඹේපුස්ස යුද හමුදා කඳවුරේ සිබලෙක් මුරකුටියේදීම තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කෙරේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචියේ ඉල්ලූ සයිටම් සිසුවියට අධිකරණයෙන් අවසර. දැන් අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාගේ පාර්ලිමේන්තු සේවය තාවකාලිකව අත්හිටු වීමට පාර්ලිමේන්තුවට අදගෙන ආ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඒ අනුව විමල් වීරවංශ මන්ත්‍රීවරයාට සති 2කුත් ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට සති 4කුත් පාර්ලිමේන්තුව තුළ කිසිදු කටයුත්තකට සහභාගී වීමට අවසර හිමිවන්නේ නැහැ. හිටපු රාජ්‍ය අමාත්‍යනේ විජයකලා මහේශ්වරන් මහත්මිය සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගිය ජූලි 3 වෙනිදා පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී එකවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාව මැදට පැමිණ විරෝධතාවක නිරත වුණා. එහිදී විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීවරුන් දෙදෙනා කලහකාර ලෙස හැසිරුණු අතර ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා සෙන්කෝලේ පැහැර ගැනීමටද උත්සාහගෙන තිබෙනවා. වීරවංශ මන්ත්‍රීතුමා මට වැඩ කටයුතු කරන්න අවස්ථාව දෙන්න. හට ප්‍රවේශම් කරගන්න ඔය දෙන්න. ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා මට අයින් කරන්න සිද්ධ වෙනවා. මෙම හැසිරීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ඊට පසු දින යෝජනාවක් ඉදිරිපත් කළා. 30 31 32 වගන්ති 3ම කඩගල්ල තියෙන නිසා මම ඔබතුමාගේ ඉතාම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා වරප්‍රසාද කාර්ක සභාවේ මමණින් යොමු කරලා වහාම පියවර ගන්න කියලා. එම කමිටුවේ නිර්දේශ අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සභානායක ලක්ෂ්මන් කිරියල්ල මහතායි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ප්‍රසන්න රණවීර මහතාගේ පාර්ලිමේන්තු සේවය සති 4කට කාලයකට తాවකාලික අත්‍යවශ්‍ය සදා යෝජනාවක් ඉදිරිපත් කරනවා. I move the motion sir. I have it. එදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුරු ගුණවර්ධන මහතා මෙම යෝජනාව සඳහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටියා. Who is asking? Division. සීනුව නාදවන අතරතුරදී ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා ප්‍රකාශයක් සඳහා අවස්ථාව ඉල්ලා සිටියද කථානායකවරයාය ප්‍රතික්ෂේප කළා. නෝ ප්‍රකාශ ප්‍රකාශ බෑ ඩිවිෂන් එක ප්‍රකාශය බෑ සෝරි නෑ ආපහු රණ්ඩු කරගන්න එපා මේකට හේතුවක් නැතුව ෆීඩ් දිස් ඉස් ඕල් ප්‍රොවයිඩඩ් ඉන් ද බුක් දැන් ඡන්දෙ දීමේ අවස්ථාව ඕඩර් ප්ලීස් ද මෝෂන් කැරීඩ් 41 යර්ස් ඇන් 21 No. ගරු රණවීර මන්ත්‍රීතුමාට ඊළඟයට සහභාගී වෙන්න බෑ. දෙවන යෝජනාව. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු සේවය සති 2ක කාලයකට తాවකාලික අත්විඳින තදා යෝජනාව මම ඉදිරිපත් කරනවා. I have it. Divide. Yes, okay. Vote in progress. ඡන්දයවසන්. Yes, 39 votes. No, 21 votes. The motion is carried. මේ අතර පාර්ලිමේන්තු සහභාගීත්වයේ తాවකාලිකව අත්හිටවීම සම්බන්ධයෙන් විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. මේ රටේ නීතිය නමන පොලිසියක් තියෙන්නේ, නීතිය නමන ආණ්ඩුවක් තියෙන්නේ, ඒකම අද වෙනකොට නීතිය නමන කතානායකවරුත් අපේ පාර්ලිමේන්තු ඉන්නවා. සෙන්කෝලයට අත ස්පර්ශ වුණාම අපිට සති 4යි. මේ රටේ ත්‍රස්වාදය පෝෂණය කරන්න කතා කරපු විජයකලාට තාම කිසිදු පියවරක් නැති. මේ කතානායකවරයා බියෙන් සලිත වෙච්ච කතානායකවරයෙක්. එක පැත්තකින් රනිල් වික්‍රමසිංහගේ රූකඩයක තත්ත්වයට පත් වෙලා තියෙනවා, අනික රුපියලටත් වඩා බාල්දු වෙලා තියෙනවා. සති දෙකක් නෙවෙයි, මාස ගාණක් තහනම් කරා තම මහජනතාව වෙනුවෙන් කරන්න තියෙන වැඩ කොටස වගකීම අපි විඳකුදු අඩු නොකොට ඉටු කරනවා. දවසේ පුවත.
වියලි කාලගුණයට මුහුණ දී සිටින ජනතාවට නිසි පරිදි සහන නොලැබීම හේතුවෙන් සිදු ඇති පීඩාව සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව අයදින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අනුරාධපුර මහවිලච්චිය නබඩගස් දිගලිය වැව ප්‍රතිසංස්කරණය කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. එල්ලංකා වාරි ප්‍රතිසංස්කරණ දීප ව්‍යාප්ත ක්‍රියාන්විතය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය අද ආරම්භ කෙරුණා. එහි පළමු අදියර යටතේ මහවිලච්චියේ සහ උච්චයාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයන්හි වැව් 17ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා තෝරාගෙන ඇති අතර ඒ යටතේ නබඩගස් දෙගලිය වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු අද ආරම්භ වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනතුරුව මහවිලි කලාපවල ජනතාවට ඉඩම් ඔප්පු ලක්ෂයක් ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා ඉඩම් ඔප්පු 2500ක් ප්‍රදානය කිරීම සංකේතවත් සිදු කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වුණා. මිලියන් 15000ක් අපි වේදම් කළා දෙමන නියඟේ නිසා. නියඟේට ලක් වෙලා ඉන්න පිරිස මේ වෙන විට 422000ක් වෙනවා. ඊයේ ලැබුණු අලුත්ම වාර්තා. අපි සල්ලි වෙන් කරුවා මිලියන් 9000 ආහාර දෙන්න. මේ ඊයේ ලංකාදීපේ කන්න හයක්ම පාළුයි. කහටගස් දිගිලිය හා ගලෙන් බිඳුන ප්‍රදේශවල ගම්මානවල ආහාර පාන හිකෙන් පෙළෙන පවුල් අතරේ අමුසම යුවල බත් නැතුව මුරුංගකොළ තඹගෙන දවස් කීපයක් කෑවයි කියලා මේ වාර්තාව. මේකට විශේෂ නිලධාරියෙක් මේ ගමට මම යවුවා. මේ විදියට වෙන්න දෙන්න බෑ. ඒක ගමක ග්‍රාමසේවාව අසමක නිලධාරි කොච්චර ඉන්නවද? ග්‍රාම නිලධාරි, සමෘද්ධි නිලධාරි, කෘෂි පරිවර්තන නිලධාරි, පෞල් සෞඛ්‍ය සේවා නිලධාරි, තව ශේෂ්ත්‍ර සහකාරවරු ඉන්න. ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ තනතුරු රාශියක් තිබෙනවා. කෑම නැහැයි කියලා කොහේ හරි ගමක සිද්ධ වෙනවා නම් ඒක කේද වාචකයක්. මේකනම් ගම්මානවල තත්වය මම ජනාධිපතිවරයා විදියට මගේ දැඩි කනගාටුව මම ප්‍රකාශ කරනවා. ඒ අයගෙන් මම සමාව ඉල්ලනවා. මගෙන් පහළ හැම කෙනෙක්ම මේ තත්වයට වග කියන්න ඕනේ. මේ විදිහේ බඩගින්නේ ඉන්න දෙන්න කාටවත් ලුවන්කමක් නැහැ. ආණ්ඩුවක් විදියට. එච්චර ආණ්ඩුව හිඟමනට වැටලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් 6 දෙනෙකු ඉවත් කිරීමට සහ ආසන දෙකක් සඳහා සම සංවිධායකවරුන් පත් කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. ඉවත් කිරීමට නියමිත ආසන සංවිධායකවරුන් 5 දෙනෙකුම පසුකීදා ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමට අයත් වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ රාත්‍රී රැස්ුණේ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී. ඒ සඳහා පසුගිය දා ආණ්ඩුවේ නිවත් වූ 16 කණ්ඩායමේ 15 දෙනෙකුම සහභාගී වූයේ නැහැ. 16 කණ්ඩායමේ කවුද ආවිල්ලා හිටියේ? අපේ දයසිරි හිටපු දයසිරි අමතුම ආවිල්ලා හිටියා. අමතුම මේ පොඩි යන්නේ මේ යමං තරහින් ඊයේ පැවති පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ගත් තීන්දුව තීරණ සම්බන්ධයෙන් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අදහස් පළ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමේදී දුර්වල ආසන සංවිධායකවරුන් පත් කරන්න ජනාධිපතිතුමා ප්‍රධාන මධ්‍යම කාරක සභාව තීරණය කළා. නෑ මේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ක්‍රියාත්මක වීමේදී ඒ දිස්ත්‍රික්කවල ඉන්න නායකයින්ගෙන් අවසර අරගෙන තමයි නව සංවිධායකවරුන් පත් කරන්න තීරණය කළේ. ඒ අනුව කඩුවෙල ආසන සංවිධායක ලෙස කටයුතු කළ සුසිල් ප්‍රේමජයන්ත්, හක්මන ආසන සංවිධායක ලෙස කටයුතු කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අබරාදුව ආසන සංවිධායක ලෙස කටයුතු කළ චන්දිම වීරක්කොඩි, යාපහුව ආසන සංවිධායක ලෙස කටයුතු කළ ටීබී ඒකනායක සහ ගල්ගමු ආසන සංවිධායක ලෙස කටයුතු කළ පාරානාත් බස්නායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම සංවිධායක දුරවලින් ඉවත් කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු පාර්ශවයේ නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රී ගුණරත්න වීරකෝන් මහතා කරන්දිනිය ආසන සංවිධායක දොරෙන් ඉවත් කර තිබීම විශේෂත්වයක්. පක්ෂ මහලේකම්වරයා පැවසුවේ WDG සෙනෙවිරත්න සහ අනුර ප්‍රියදර්ශන යාපා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංවිධායක දොර දරන රත්නපුර සහ කටුකම්පොල ආසන සඳහා සම සංවිධායකවරු පත් කිරීමට කටයුතු කරන බවයි. අදාළ ආසනවල පක්ෂ බලමණ්ඩල පිහිටුවීමට කටයුතු නොකිරීම සහ පක්ෂය සංවිධාන නොකිරීම මෙම ඉවත් කිරීමවලට හේතු වී තිබෙනවා. සංවිධායක දොරවලින් ඉවත් කරනු මන්ත්‍රීවරුන් මධ්‍යම කාරක සභාවේ තීරණය පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. සංවිධායක කන් වලින් ඉවත් කරාට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් අපි වෙන් කරන්න බෑ. කිසිම දැනුම් දීමක් කළා නැහැ. අර අලුත් සංස්කෘතියට අනුව පත්තරෙන් තමයි, SMS එකෙන් තමයි අපි දැනගන්නේ. කියලා තින්නේ කවුද? පක්ෂයේ වර්තමාන මහලේකම්. වර්තමාන මහලේකම් පක්ෂයේ සමාජිකයෙක්ද කියන කිස්සෙල් අහන්න ඕන. මම මේ තීන්දුව පිළිබඳ කනගාටු වෙනවා. මේ ලැබීම කරන්න ඕන UN එකට ගිහිල්ලා හිටගත්තා නම් විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු 70%ම කිසිම වෙනත් දේශපාලන පක්ෂයක සමාජිකත්වයක් අරගෙන නැහැ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙනෙහිලිකම් කරනවා නම් ඒ අය වෙනත් පක්ෂයක සමාජිකත්වයක් අරගෙන වෙනත් පක්ෂයක් ගොඩනගාගෙන ඉස්සරහට යයි. අපිට වැඩි හොඳයි ආසන වලට දාන්න පුළුවන් නම් අපි අභියෝග කරනවා, පුළුවන් නම් පළාත් සභාව ඇතුළත තියලා බලන්න. මේ බලමණ්ඩලය පිහිරුවාද නැද්ද කියන ඒවා බොහොම මේ සුළු කරුණු. අපි මේ යුද්ධ ටැංකිය ඇතුලේ යුද්ධ තියෙන වෙලාවේ යාපනයට, මඩකලපුවට, මන්නාරමට, වවුනියාවට ගිහිල්ලා නාම යෝජනා
බාරදීලා පක්ෂ ජයග්‍රහණය කරා මෙහෙවපු මිනිස්සු. දැන් මේවා තීන්දුව ගන්න අය පක්ෂයට ඇවිල්ලා මධ්‍ය මාර්ග සභාවට ඇවිල්ලා මම හිතන්නේ මාස 3ක් නෑ සමහරු. දැන් පක්ෂේ මාධ්‍ය ප්‍රකාශකයන් ජනතාවගේ ඡන්දයෙන් ප්‍රතික්ෂේප වෙච්ච කෙනෙක් නේ. ඉතින් ඒගොල්ලෝ තමයි අද පක්ෂ මෙහෙවන්නේ. මැතිවරණ 12ක් ජයග්‍රහණය කරවල තීපු අපි ඉල්ලාස්සුනා නම් මේ වගේ දේවල් වලින් අපි ඉවත් කරනවා කියන එක බොහොම සුළු කාරණයක්. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන ලෙස සයිටම් උපාධිය සම්පූර්ණ කළ සිසුවියක් අභිහාචනාධිකරණය කළ ඉල්ලීමකට අදාළව ලැබුණු නඩු තීන්දුව අද ශ්‍රේෂ්ඨාධිකරණයද ස්ථිර කළා. එහිදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ අදාළ සිසුවියට රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක්ද ගෙවන ලෙසයි. තමන්ට වෛද්‍යවරයෙකු ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචියට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම් ලැබූ සිසුවියක් මීට පෙර අවස්ථාවක අභ්‍යාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබුණා. සයිටම් ආයතනයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභා පනත යටතේ ලියාපදිංචි ආයතනයක් බැවින් එම ආයතනයෙන් ලබා දෙන උපාධිය නීත්‍යානුකූලව පැවසූ අභ්‍යාචනාධිකරණයේ තීන්දු කළේ අදාළ සිසුවියට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා නීතිමය බාධාවක් නොමැති බවයි. පසුගිය ජනවාරි 31 වනදා ලබා දුන් එම නියෝගය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවා. අදාළ පෙත්සමේ විභාගය අවසන් කරමින් එහි තීන්දුව ප්‍රකාශ කළ අගවිනිසුරු ප්‍රේසත් දෙප් මහතා හා විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභ්‍යාචනාධිකරණ තීන්දුව සනාථ කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. අධිකරණයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කළේ අදාළ වෛද්‍ය සිසුවියට රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක්ද ගෙවන ලෙසයි. අපිට හදිසිය දැනගන්න ලැබුණා අද දවස තුල මේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීම නියමිතයි කියලා. ඊයේ දවල් වෙනකොටත් අපි දැනගෙන හිටියේ නැහැ. අපි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් විමසීමක් කළා. වෛද්‍ය සභාව දැනගෙන හිටියෙත් නැහැ. මොකද වෛද්‍ය සභාව තමයි මේ නඩුව ගොනු කළේ. රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය වෛද්‍ය සභාව මගින් තීරණය විය යුතුයි. අද අපි දකින්න තියෙන ඒ ස්වාධීනත්වයට සෞඛ්‍ය අමාත්‍යවරයා ඉතාම බැරෑරුම් ලෙස තර්ජනයට ලක් කරමින් ඉන්නවා. වෛද්‍ය සභාව රැක ගැනීම සඳහා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය රැක ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා මේ ගෙන යන වැඩපිළිවෙළ නතර කිරීම සඳහා 26 වෙනිදා සයිටම් අරගලේ සම්බන්ධයෙන් මැදිහත් වූ පාර්ශ්වයන් සියල්ල නැවත වතාවකින් කැඳවන්න රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ තීරණය කළ තුනක් රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ හැටියට මේ ලබා දෙන තීන්දුව ඔබතුමා පිළිගන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුව පිළිගත යුතු තියෙනවා. හැබැයි වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පහත කරන්න කිසිදු ආකාරයේ ඉඩක් රටේ තියන්නේ නැහැ. අපි වෛද්‍ය අධ්‍යාපනයේ සහ සෞඛ්‍යයේ ප්‍රමිතිය රකින්න ඉන්න ප්‍රධානම ආයතනේ පුරප්පාඩු 4ක් පුරවන එක නතර කරලා. ඒ විතරක් නෙමෙයි සභාපතිවරයා ඉල්ලාසුනාට පස්සේ සභාපතිවරයෙක් පත් කරන්න නැතුව ඉන්නේ. එතකොට මෙහෙම සෞඛ්‍ය අමාත්‍යවරයෙක් මේ ඉතිහාසයේ ඉඳලා නැහැ. සයිටම් හොරෝපාතිකාලය අහෝසි කරනවා කියලා ආණ්ඩුව ගත්ත තීරණේ වෙනස් නොකරයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා. අපි ආණ්ඩුවට පැහැදිලිවම කියන්නේ ආපහු වටේකින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පටන් ගන්න දාලා කුමන්ත්‍රණ කරන්න එපා. එහෙම කුමන්ත්‍රණ කරොත් ආණ්ඩුවට සිද්ධ වෙයි ගිය අවුරුද්දේ මූණ දෙන්න වෙච්ච සියලුම අභියෝගයන්ට මේ අවුරුද්දේදීත් මූණ දෙන්න. මෙරටේ පාර්ලිමේන්තුවේදී සයිටම් එකේ සංකේතය අවසන් වෙලා තියෙන මොහොතක තමයි නැවත වතාවක් ස්ථීර කරපු තීන්දුවක් එළියට එන්නේ. ඒක එතකොට හරියට වෙන්නේ හැබැයි දැන් මැරිලා ඉන්න කෙනෙක් නෑ ජීවතුන් අතර ඉන්නවා කියලා සාතිකයක් ලිනවගේ වැඩක්. මේ නඩු තීන්දුව පිටිපස්සේ අදත් රාජි සේනාරත්නගේ කුරිරු හිනාව අපිට පේනවා. මේ තීන්දුව පාවිච්චි කරමින් මරණ සහතිකේ ලියපු සයිටම් ආයතනයේට නැවත උප්පැන්න ලියන්න කවුරු හරි හදනවා නම් අපි ලෑස්ති නැවත දැවැන්ත අරගලයක් ආරම්භ කරන්න කියන පණිවිඩය අපි අද දවසේ ලබා දෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාවට එරෙහිව යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර අධිකරණයට යාමේ හැකියාවක් ඇති බව නොබෙල් සාමත්‍යාගයට යෝජනා ඕ මහාචාර්ය මහමද් සුක්‍රු ගුසල් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර සැසිවාරයක් අමතමින්. මහාචාර්ය මහමද් සුක්‍රු ගුසෙල් මුලසුන හෙබ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර සැසිවාරයක් කීයේ පැවතුණා. මානව හිමිකම් කවුන්සිලයේ ත්‍රස්තවාදී වැළැක්වීමේ ක්‍රියාපටිපාටයට අනුව LDT සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අයිතියක් තියෙනවා යුක්තිය සඳහා වූ ජාත්‍යන්තර අධිකරණයට යාමට. ඔවුන්ට එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ 31 යෝජනාවද අභියෝගයට ලක් කළ හැකි. මේ සඳහා ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ නියෝජිත දෙක්ව සිටියා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ ඉල්ලීමේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා ත්‍රස්තවාදී වැළැක්වීමට පියවර ගන්න කියලා. නමුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයෙන් එම වාර්තාව ප්‍රසිද්ධියට පත් වෙද්දී ඒ වචනය අතුරුදන් වෙලා. ඊට අමතරව ඒ වාර්තාවේ LTTE සංවිධානය හඳුන්වලා තියෙන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් වශයෙන් නෙවෙයි. කොහොමද එහෙම වෙන්නේ? ඒක අත්වැරදීමක්ද? නැහැ, හිතාමතාම කළ දෙයක්. මානව හිමිකම් කවුන්සිලය නොමග යැවීමට යම් අයෙක් මේ දේ කරලා තියෙන්නේ LTTE සංවිධානය ජාත්‍යන්තර වශයෙන් තවදුරටත් පවත්වාගෙන යාමට. මක්නිසාද යම් හේකින් LTTE සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කළොත්
ඔවුන්ට ජාත්‍යන්තර වශයෙන් ආධාර එකතු කරන්න බැහැ. එම නිසා LTTE සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ ඉන්න සමාජිකයන් ගැන ලෝකයේ රටවල් පරීක්ෂණයක් කළ යුතුයි. මක්නිසාද ඔවුන් බොහොම බලවත්ව සිටිනවා. ඒ පරීක්ෂණය ආරම්භනොත් විතරයි අපිට යුක්තිය හිමි වෙන්නේ. මෙතර රියාද් නිරාල් සරත් වීරසේකර මහතාද තවත් සමාන්තර රැස්වීමකදී අදහස් පළ කළා. බොහෝ කලකින්දන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් සහ කොටිහිතවාදී පිරිස් චෝදනා කරනවා ශ්‍රී ලාංකිකයින් දෙමළ ජනතාවට එරෙහිව සමූල ඝාතන කළ බවට. හිටපු මානවහිමිකම් පිළිබඳ මහකුම සාරිස් නවනීදන් පිල්ලේ මහත්මියට ඔවුන් ලිපියක් මගින් දැනුම් දුන්නා එදා වගේ අදත් දෙමළ ජනතාව සමූල ඝාතනය වන බවට. තමන්ට ලැබුණු දේශපාලන බලය යොදා ගනිමින් දෙමළ සිංහල ජනතාව අතර වෛරය පැතුරීමට කරන්නාවු මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ඔවුන්ට නීතිමය පියවර ගත යුතුයි. සිංහල සෙබළුන් තමන්ගේ ජීවිත පරදුවට තියලා දෙමළ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා පුද්ගලනාශක බිම්බෝම් ඉවත් කරන විට ඔවුන්ට තේකෝපයක් වූ දීමට විග්නේශ්වරන් පැමිණියාද? දෙමළ සරණාගතයින් නැවත පදිංචි කරන විට එක් දෙමළ දරුවෙකුට හෝ යෝගට් කෝප්පයක් දීමට විග්නේශ්වරන්, සුමන්තිරන්, සිවාජිලිංගම් පැමිණියාද? එවන් කුහකයින්ට වඩා දෙමළ ජනතාව ආදරෙන් රැකගත් සිංහල හමුදාවට ඔවුන් ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. මේ දෙමළ නියෝජිතයින් ලාංකික දෙමළ ප්‍රජාවටම නින්දාවක්. They are a disgrace to the entire Tamil community in Sri Lanka. ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බව නීති හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පොලිස් ප්‍රතිවරයා සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා. පොලිස් පත්තුමා සම්බන්ධව අපි දැක්ක පහුගිය දවස්වල යම ප්‍රකාශ කරලා තිබ්බා. අපේ අමාත්‍යංශයෙන් අපි කමිටුවක් පත් කරා මේ සඳහා පරීක්ෂණයක් කරන්න. අපි දැක්ක පුජ්‍යලේ යම් මුදල් ගනුදෙනුවක් සම්බන්ධව චෝදනා කරලා තිබ්බා. මේ සම්බන්ධව දැන් රජයේ පරිපාලන සේවයේ උසස් නිලධාරීන් යොදවල පරීක්ෂණයක් කරන්න උපදෙස් දීලා තිබෙනවා. සමහරවිට පොලිස් පත්තුමා ගිහිල්ලා නුවර පෙරහැරේ නැට්ටුන් ශිල්පීන් නටන්න නැතුව ඇවිදගෙන යනවා. එතකොට එයාට නටන්න කියලා මේ අතින් සංඥාවක් දාපුවාම ඒක දානවා පොලිස් පත්තුමා නැටුව කියලා. මම මේ පොලිස් පත්තුමා සුද්ධ කරනවා නෙමෙයි. ඊයේ පෙරේද මාතර ප්‍රදේශයේ කියලා පාසලක හොඳ දේශනයක් කරා. හැබැයි දේශනේ හරය ගන්නේ නැතුව එකම් යම් වචන අල්ලගෙන එක ගැව්වා. මං කියන්නේ නෑ මේ වචන කියවුතු වචන කියලා අපි තරේ ප්‍රතික්ෂේප කරනවා ඒ ප්‍රකාශ කරපු වචන. හැබැයි එතුමාගේ හොඳ පැත්තකුත් තියන්න ඕන අපි. කුඩු සහ මද්ලව වැටලීම් ගැන පොලිස්පත්තුමා බොහොම තදින් කටයුතු කරමින් යනවා. මේ පොලිස්පත්තුමා වංචාවට දූෂණයට කොහෙවත් නම ගෑවිලා නැහැ. ඒක නැවතුවා මේ පොලිස්පත්තුමා ඉවත් කිරීම සිදු කරන්නේ නැද්ද උතුමා? මේ පොලිස්පත්තුමා පත් කිරීම සහ වෙත් කිරීමේ බලය තියෙන්නේ අව්‍යවස්ථාදායක සභාවට. අද පුවත්පත් වාර්තාවල තියෙන ඊදිනේ පොලිස්පතිවරයාට ඉවත් වෙන්න කියලා ජනාධිපතිවරයා සම්මතිතුමා ප්‍රකාශ කළා. කොමෙත්තුමායි ජනාධිපතිතුමායි එහෙම කතා කරලා එහෙම තීරණයක් ගත්තේ නැහැ කියන එක තමයි අගමැතිතුමා කිව්වේ. කියන හැම කතාවම සම්බන්ධවම ජනාධිපතිතුමා ප්‍රකාශ කරන්න ඕනේ නෑනේ. ආරක්ෂක ප්‍රධානී රවි විජේගුණරත්න මහත්මයා අතරංගුවට ගන්න කියලා කොහෙවත් සඳහන් වෙලත් නෑ. එහෙම කටයුතු කළත් නෑ. නැතුම එතුමගෙන් ප්‍රකාශයක් ලබා ගන්න. කොහෙවත් CID අපි වාර්තා කළා නෑ මෙතුමා අතරංගුවට ගන්න කියලා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට දේශපාලනිකව සිදුකරන පහර දීම හේතුවෙන් ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 7%කවත් ඡන්ද ලබා ගැනීම සැක සහිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා පවසනවා. අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙබව සඳහන් කළ අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතාද එක්ව සිටියා. ලංකාවේ රුපියල්ට මේ තත්ත්වයේ උදාවීමට ප්‍රධානම හේතු තමයි අද රටට ආයෝජනය නේක සම්පූර්ණයෙන් නැවතිලා තියෙන. ඩොලර් මිලියන 400ක බැඳුම් කරවල තිබ්බ විදේශ ආයෝජන මේ වෙද්දි අරගෙන ගිහිල්ලා තියෙන. එහෙම නැතුව මේ ඇමරිකාවේ පොලිය අනුපාත වැඩි කිරීමක් නෙමෙයි. අගමැතිතුමා මුලින්ම බලයට එද්දි 2015 කිව්වේ මම නළුවෙක් නෙවෙයි මොළයක් කියලා. හැබැයි මේ රටේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක අද රටේ ජනතාව කියන්නේ වැඩ බැරි අගමැති. ඒ වගේම පොලිස්පතිතුමාගේ හැසිරීම විහිලුකාරයක් වෙලා තියෙන. අගමැති තුමා මෙතුමට අයින් වෙන්න කිව්වොත් අපිට ඒක පිළිගන්න බෑ. රටේ ආරක්ෂක ලේකම්තුමාව ඝාතනය කරන්න සූදානම් වුණේ, රටේ ජනාධිපතිතුමාව ඝාතනය කරන්න සූදානම් වුණේ අගමැතිතුමා වුඹන්. එහෙනම් මොකටද අගමැතිතුමා පොලිස්පතිතුමා අයින් කරන්නේ? එතුමාගේ සිහිනය තමයි පාර්ලිමේන්තුවට. හැබැයි එතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න ඕන නම් දැන් තොইল නැටුව ඇති, සින්දු කිව්ව ඇති, විහිළු සැපෙව්ව ඇති. ඔබතුමා ඉල්ලාස් වෙන්න. නැත්තම් කවදා හරි ඔබතුමාලා ඡන්දෙ ඉල්ලන වෙලාවට ඔබතුමාට පෝස්ටරේ ගහන්න වෙන්නේ කුජීත පූජිත කියලා තමයි. අගමැතිතුමා
තියෙනවා මේ පිළිබඳව පොලිස්පතිතුමාව කතා කරලා එතුමාට අවවාද කරොත් ඇති කියලා. අපේ ජනබලය කොළඹට වැඩසටහනේදී කිරිවලට වස දාලා තියෙන අය බේරන්න නම් මහ බැංකුවේ මුදල් අධිපතිතුමා සහ ඒ නායකයෝ සියලු දෙනාම බේරන්න ඕන නම් දේශපාලන විරුද්ධවාදීන්ව තිරගත කරන්න නම් මේ පොලිස්පතිතුමා මේ තනතුරේ සිටිය යුතුයි. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරදී ඇතපු ජ්‍යෙෂ්ඨ නායකයොන්ට තමයි පහර ගහන්නේ. ඒකේ ප්‍රතිඵලය අද අපිට දැක ගන්න තියෙනවා. ඉදිරි මැතිවරණයකට ඉදිරිපත් වුණොත් මං හිතන්නේ 7%ක්වත් ලබා ගන්න මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකියාවක් ලැබෙයි කියලා. මහ බැංකුවේ විදේශ සංචිත මුදා හරිමින් රුපියල් අවප්‍රමාණය වීම කෘතිමව පාලනය කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ රත්නපුර නගරයේ පැවති සම්මන්ත්‍රණයකදී. සමහර ආර්ථික විද්‍යාඥයන් අද අනතුරු වංගලා තිබෙනවා. දෙසැම්බර් මාස වෙනකොට ඩොලරයක් වෙනුවෙන් රුපියල් 200ක් ගෙවීම දක්වා ගමන් කරයි කියලා මේ ගමන. අද මේ ප්‍රමාණයන්ගම ආරක්ෂා කරගෙන තිබෙන්නේ මහ බැංකුව තමන් සතුව තිබෙන විදේශ සංචිත ප්‍රමාණය එළියට නිදහස් කරලා. ඇත්ත ඩොලරේ සහ රුපියල් අතර අනුපාතය නෙමෙයි පෙන්눔 කරමින් තිබෙන්නේ. මේ පෙන්눔 කරමින් තිබෙන්නේ විකෘති අනුපාතය. රනිල් වික්‍රමසිංහලාගේ පාලන කණ්ඩායම කියලා කියන්නේ මේ සමාජ ක්‍රමයේ ඇතුළේ ආර්ථිකයේ උස්තාද්ලා. එහෙම නම් අපිට කිව්වේ කොහොමද? රින්නකින් ගමන් කරන රාජ්‍යයක් බවට රනිල් වික්‍රමසිංහ මේ රටේ ආර්ථිකය පත් කරලා හමාරයි අද. මේ ගමේ ජනතාව ගමේම තියලා ඔවුන්ගේ ජීවන තත්ත්වය සහ සමාජ තත්ත්වය උසස් කරන්නේ කොහොමද? ඕක තමයි අපේ අලුත් උපාය මාර්ගය. හැම පළාත් සභාවකම ලොකු කරලා හැදුවා. දැන් කොච්චරද කියනවා බස්නාහිර පළාත ලොකු කරලා හැදුවා මිලියන 6000යි. දොර කෝටියයි. සංවර්ධන කියන මේ අපිට තියෙන මේ වැරදි ආර්ථික උපාය මාර්ග රට මුදවා ගන්න ඕන. රනිල් වික්‍රමසිංහයි මෛත්‍රීපාල අතර ගැටුමාපුවාම විසඳන්න කවුද? ඇමරිකන් තානාපති. මහින්ද මහත්තයා ඊළඟ ආණ්ඩුව හදන්න විවරණ ගන්න ඉන්දියාවේ. දැන් මොකද කියන්නේ? ආ ඉන්දියාවත් අපිට දැන් ඒ නිසා අපේ රටේ දේශපාලනය අපේ රටේ ආර්ථිකය මුළුමනින්ම විදේශීය රටවල් විසින් මෙහෙවන්නේ අද. යුද හමුදාවට අවසර ලබා දෙන්නේ නම් යාපනයේ ක්‍රියාත්මක වන ආවාකල්ලිය දින දෙකක් ඇතුළත මර්ධනය කළ හැකි බව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්. කල්ලි වශයෙන් පැමිණෙන පිරිස් සිදුකරන පහරදීම් පිළිබඳව අවස්ථා ගණනාවකදී යාපනයෙන් වාර්තා වුණා. එහි ආසන්නතම සිදුවීම පසුගිය ජූලි මාස 30 වනදා වාර්තා වූ අතර එහිදී යතුරුපැදිවලින් කඩුපොළු රැගෙන පැමිණි පිරිසක් පහරදී තිබුණේ වන්නර්පන්නේ ග්‍රාම නිලධාරිවරයාගේ කාර්යාලයටයි. එදිනම තවත් නිමාස 4කට පහර දීමේ සිද්ධින් වාර්තා වුණා. ආවාකල්ලිය සහ දනරොක්කල්ලිය අතර ගැටුම්ද පසුගිය මාස කිහිපයේදී වාර්තා වූ අතර මේ පසුගිය ජූනි මාස 30 වනදා ආවාකල්ලියේ සමාජිකයෙකුගේ නිවසකට දනරොක්කල්ලිය එල්ල කළ ප්‍රහාරයක්. ඊට දෙදිනකට ප්‍රථම ආවාකල්ලිය විසින් දනරොක්කල්ලියේ සමාජිකයෙකුගේ නිවසකට ප්‍රහාරයක් එල්ල කර තිබුණා. මෙම කල්ලි දෙක අතර සිදුවන ගැටුම් වලට අමතරව ඔවුන් යාපනයේ සිවිල් ජනතාව බියගන්වා සිදු කරන කොල්ලකෑමේ සිද්ධීන් ආදී සිදුවීම්ද නිරන්තරයෙන් වාර්තා වනවා. මෙම කණ්ඩායම් වලට සම්බන්ධයයි කියන පුද්ගලින් අවස්ථා කිහිපයකදීම අතරඟුට කරනද එම ප්‍රහාරවල නැවතීමක් සිදු වුණේ නැහැ. යාපනයේ ආරක්ෂාවට ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. ඔය ආවා ගෲප් එක කියන එකෙන් ඇවිල්ලා කරදර කරන ඒ ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. සමහර පැතිවල ගෙවල් වලට පැනලා මිනිස්සුන්ගේ රත්තරන් බඩු උරගම් කරන පුරුද්දක් වශයෙන් සල්ලි උරගම් කරන ඉදේ නිතරම වෙනවා. ඇත්තටම අපිට මේක දවස් දෙකකින් නතර කරන්න පුළුවන්. ඒ වුණත් දැනට පවතින නීතිය අනුව මේක සම්බන්ධ කටයුතු කරන්න පුළුවන් පොලිසියට පමණයි. ඒ වුණාට මේ පිළිබඳව අපි රජයේ දැනුවත් කරලා තියෙන්නේ ජනාධිපතිතුමා පව දැනුවත් කරලා තියෙන්නේ ඉදිරියට මේ தත්ත්වයේ දිගටම තිබුණොත් පොලිසියට අමතරව යුද හමුදාව මේකට සම්බන්ධ වෙනවා කියලා තාම අපිට ඒ පිළිබඳව හරියට උපදෙස් ලැබිලා නැහැ. ඒ වගේම දැනට රටේ පවතින නීතියේ පොඩි අඩුපාඩුකම් තියෙන මේගොල්ලෝ රිමාන්ඩ් සිරගත කළත් සුමානෙන් දෙකෙන් ආපහු එළියට දානවා. රජය මේ පිළිබඳව ඉතා ඉක්මනින් තීරණයක් ගනී කියලා මම විශ්වාස කරනවා. අඹේපුස්ස යුද හමුදා කඳවුරේ මුරකොටියක රාජකාරියේදී සිටි හමුදා සෙබලෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. පොලිසිය පැවසුවේ ඝාතනයට ලක් වූ සෙබලා සතුව තිබූ T56 ගිනි අවියද මේ වන විට අතුරුදන්ව ඇති බවයි. තියුණු ආයුධයකින් පහර දී මෙලෙස ඝාතනය කර ඇත්තේ අඹේපුස්ස යුද හමුදා කඳවුරේ සම්මාන ධජ රඳවා ඇති ස්ථානයේ මුරකොටියක රාජකාරියේදී සිටි WMNS ජයසීන නම් සාමාන්‍ය සෙබලෙක්. පොලිසිය පැවසුවේ ඔහු රාජකාරියේ නිරතව සිටියේ අලුයම දෙකත් හතරත් අතර කාලයේදී මෙම ඝාතනය සිදුවන්නට ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පෙරවරුවේ අත්නකල්ල මහේස්ත්‍රාත්වරයේ විසින් කඳුරු භූමියේදී සිදු කළා. පශ්චාත් මරණ පරීක්ෂණය ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේදී සිදු කරනු අතර සෙබලාගේ පවුලේ ඥාතීන්ද රෝහලට පැමිණ සිටියා. සිංහලෙන් කිව්වනේ
මෙලෙස ඝාතනයට ලක් වූ සාමාන්‍ය සිබල WMNS ජයසේන කෑගල්ල බුලත් කොහුපිටිය උඳුකොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය සහ යුද හමුදාව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර හමුදා කඳවුරට රාත්‍රී කාලයේ අනවසරයෙන් ඇතුළු පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් අදාළ සිබලාගේ ගිනි අවිය පැහැර ගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදු කර ඇති බවට යුද හමුදාව සැකපල කරනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කිරීමට එරෙහිව එම දෙපාර්තමේන්තුවේ සේවකයන් අද දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ විරෝධතාවයක නිරත වුණා. එම සේවකයන් සඳහන් කළේ අධ්‍යක්ෂ ජනරාල්වරයා යළි තනතුරේ පිහිටවනතුරු තමන් රාජකාරීවලින් ඉවත් වන බවයි. බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු කාර්යාලය මැදට අද දහවල් එහි සේවකින් එක්ව සිටියේ එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ ජේ දඩල්ලගේ මහතා ඉවත් කිරීමට විරෝධය පළ කරමින්. හරිසන් ගරු ඇමතිතුමා, අපි ඔබතුමාට කියන්නේ මෙවැනි තීරණ අරගෙන ඔබතුමා හෙට දවසේ සම්මුර්ති ව්‍යාපාරේ වැඩ කරන්න නම් එන්න එපා. අනතුරුව සේවකීන් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් විමසීම සඳහා සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන අමාත්‍යාංශ ලේකම් ශිරාණි වීරකුන් මහත්මිය හමුවීමට පැමිණියා. ඒ ලේකම්වරිය වෙනත් සාකච්ඡාවක නිරතව සිටියේදී මට හිතෙනවා කතා කරලා විසඳ ගන්න පුළුවන් වෙයි කියලා. මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා ලේකම්තුමිය ඇමතුමාට කොයි විදියකින් හරි අරගන්න. ඇමතුමාට මම ගත්තා, මම හිතන්නේ ජනරාල්තුමාත් එක්ක වැඩසටහනක් ඉන්න නිසා ඒකට මට කතා කරන්න බැරි වෙයි. මේ ප්‍රශ්නය ගරු ඇමතුමාත් එක්ක 25 අපි සාකච්ඡා කරමු. මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් එනකන් දෙපාර්තමේන්තුවේ කවුරු ඇවිල්ලා වගකීම් බාර දීලා ඕඩර දුන්නත් වැඩ කරන්නේ නැහැ කියන තීන්දුවේ ඉන්න ඕනේ නේද? කිසිම අංශයක වැඩ කරන්නේ නැහැ නේද? දැන් හිරු CIA විශේෂාංකය. මන්නාරම මොල්ලිකුලම් ප්‍රදේශයේ පිහිටා ඇති මෙම කතෝලික පල්ලිය ආශ්‍රිත භූමියේ මෙම ගවරංචුව කලකපටන් නිදහසේ ජීවත් වනවා. පසුගිය යුද සමයේද කිසිදු මරණ බහකින් තොරව ජීවත් වූ මෙම සතුන්ට මේ වන විට ජීවිතය රැකගැනීම සඳහා ප්‍රබල සටනක නිරත වීමට සිදුව තිබෙනවා. විටින් විට කඹරගෙන පල්ලිය ආශ්‍රිත භූමියට පැමිණෙන මෙම පිරිස ඝාතනය කිරීමට ගවයින් නලන අයුරු හිරු CIA කැමරාවේ මෙලෙස සටහන් වුණා. ඝාතකින් පැමිණීම ඉවෙන් මෙන් හඳුනා ගන්නා මෙම සත්වයින් දිවි බේරා ගැනීම සඳහා ගන්නා උත්සාහයන් සාර්ථක වන්නේ නැහැ. හිරු CIA කළ ගවේෂණයේදී හෙළිවුණේ ගවයින් රැගෙන යාමට පැමිණෙන්නේ පසුගිය යුද සමයේ අවතැන්ව දැනට තාවකාලික පැල්පත්වල වාසය කරන පිරිසක් බවයි. හිරු CIA කැමරාවේ සටහන් වූ මෙම දර්ශනවල සංවේදීම කරුණ වුණේ දිවි බේරා ගැනීම සඳහා මරබියෙන් හිස් ලූලු වත දිව යන මෙම සතුන් වෙත සිදු කරන ක්‍රූරත්වයයි. අතට හසුවන දෙයින් අනිමින් වද හිංසා දෙන ගව ඝාතකින් ඉන්ද නොනැවති සතුන්ගේ රහස් ප්‍රදේශවලටද පාර දෙමින් වද හිංසා පමුණුවන්නේ මේ අයුරින්. සත්ව හිංසනය වැළැක්වීමේ පනතනුව මේ පුද්ගලයන් සිදු කරන්නේ වරදක් වුවත් මේ පිළිබඳ සොයා බැලීම සඳහා මන්නාරම දිස්ත්‍රික්කයේ කිසිදු බලධාරියෙක් මේ වන තෙක් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඉන් අයුතු ප්‍රයෝජන ගන්නා ගව ඝාතකින් සතුන් රිසිසේ වද බන්ධනයට ලක් කරමින් ක්‍රූර ලෙස ක්‍රියා කරමින් මස් පිණිස ගවයින් ඇල්ලීමට කටයුතු කරනවා. මෙම සත්ව හිංසනය නවතින්නේ මෙහි සිටින ගව රංචුවම මසට ගෙන යාමෙන් පසුවද. හිරු CIA ඉදිරියේදීත් මේ පිළිබඳව අවධානයෙන්. CIA
පළත් සභා මැතිවරණයට අදාළ සීමා නිර්ණ වාර්තාව ලබා දීමට තව මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව සමාලෝචන කමිටුව කථානායක කරු ජයසූරිය මහතා වෙත අද දැනුම් දී තිබෙනවා. කථානායක කාර්යාලයේ නිවේදනය කළේ අද පස්සරුවේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා මේ පිළිබඳව දැනුම් දුන් බවයි. දැන් තවත් දේශපාලන කිහිපයක් සමගින් රටවටා හිරු. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වහාම අහෝසි කරන ලෙස බලකරමින් දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංග මහතාතුළු පිරිසක් අද යාපනය නගරයේදී විරෝධතාවක නිරත වුණා. ඉන්ධන බිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරුදරත සංගමය අද කොළඹදී පොල්ගසා විරෝධතාවක නිරත වුණා. කලාවැව හා බළලුවැව ඉස්මත්තේ නිරන්තරයෙන් ගැවසෙන වන අලින්ගේ ප්‍රජනන සමය උදාවීමත් සමග වෙනත් වසරවලට වඩා ඔවුන් අතර බරපතල ගැටුම් රැසක් මේ දිනවල හටගෙන ඇති බව වනජීවි නිලධාරීන් පෙන්වා දෙනවා. කලාවැවේ සිටින ඇසළ නැමැති ඇතා තවත් අලින් දෙදෙනෙකු සමග දින කිහිපයක සිටම ගැටුමක් ඇති කරගෙන ඇති අතර රේවත නමින් හඳුන්වන ඇතාද තවත් ඇතෙකු සමග ගැටුමක නිරත වන අයුරු මෙලෙසප කැමරාවේ සටහන් වුණා. නව උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීම සඳහා ගේට්වේ ජාත්‍යන්තර උපාධි පාසල හා ඔස්ට්‍රේලියාවේ ඇඩිලෙඩ් විශ්වවිද්‍යාලය ඊ අවබෝධතා ගිවිසුමකට ලැබුණා. බදුල්ල බදුල්ල පිටිය ප්‍රදේශයේ නිවසක සිට නැයි පැටවුන් 17ක් අල්ලා දුන් හිඳ රක්ෂිතයට මුදා හැරුණා. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව කල්තැබීමේ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කංචන විජේසේකර මහතායි. මම දන්නේ ෆයිසර් ඇමතුමාගේ මොකක් හරි වෙලාවේ තියෙන අවුලක්ද කියලා. එතුමා යන්නේ කොහෙද? අඩුම තරමේ මැතිවරණයක්වත් තියන්න බෑ. ඊයේ ඇමතුමා අතර ඊයේ මගෙන් කතා කළා මේ කල්දැබීම විවාදෙත් කල් දාන්න පුළුවන්ද කියලා. අර අර්ජුන රණතුංග ඇමතුමා දිගින් දිගටම ප්‍රකාශ කරන බුකීකරුවන් හැටියට ඔහු අඳුන්වා දීලා ක්‍රීඩාවට ඉස්සර ක්‍රීඩාව ඉස්සර අරගෙන යන්න බෑ කියන කණ්ඩායම් ඉවත් කරලා ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩාව ඉදිරියට ගෙන යන්න පුළුවන් කණ්ඩායමක් පත් කරගන්න අවශ්‍ය ඒ ස්වාධීන නිලවරණය තියන්න. ඒ අයගේ මලිලා අයියලා තමයි මේව සමහරලාට විනාශ කරන්නේ. දැන් ඒගොල්ලෝ කල්පනා සභාපති වුණා නම් හොඳයි කියලා. මොකද ක්‍රීඩා ඇමතිවරයෝ ක්‍රීඩාව කරන්න දෙන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව ජීවිත කරන්නම් වෙන්නේ නැහැ. අර්ජුන රණතුංග මැතිතුමා ඉන්නතුරු මම නම් කියන්නේ. මේ ක්‍රීඩකයන්ගේ ෆිට්නස් ගැන මම කතා කරා. ඒයි කතා කරේ. ඔය ආද ඉන්න ක්‍රිකට් ක්‍රීඩක ගන්නාවක් ඉන්න ඉන්ජෙක්ෂන් ගහලා දුවපු කට්ටිය. මොකද එලා දින්නේ? ඉන්ජෙක්ෂන් එක ගහපම රිදෙන්නේ නැහැ. ඊට පස්සේ ඉන්ජෙක්ෂන් එක පස්සේ මේක ඉරෙනවා තව දුරට. ෆිට්නස් ගැන කතා කරන අපි ෆිට්නස් ගැන හොතර දන්නා. මේනි කාරණේ කරුණා කරලා ක්‍රිකට් එක සිලෙක්ටර්ස්ලාට බාර දෙන්න. අද හතුරුසිංහ මැතිතුමාගේ අහන්න පුළුවා මම කියන්න කැමති කරුණා කරලා එතුමට මේ වැඩේ කරන්න දෙන්න. කවුද මොකා දෙන්නේ කියන එක නෙමෙයි පස්සේ දින්නේ. නිවැරදි ඡන්දයක් තියලා ඔබතුමා නිවැරදි පුද්ගලයාම පත් කරන්න මේකට ඉඩ දෙන්න. හිටපු ආණ්ඩුව කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමාලා සූර්යව ග්‍රවුන්ඩ් එක හැදුවා. මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම තියනවා කියලා සූර්යව ග්‍රවුන්ඩ් එක වහලා දැම්මා. සූර්යව ක්‍රීඩාංගනයේ නිසා අවුරුදු ගණනාවකට අපි මූල්‍යමය වශයෙන් කඩාගෙන වැටුණා. බිලියන 6ක් සූර්යවයට ගියා. ඒකේ පරීක්ෂණයක් කරන්න කිව්වා. ඒක සොයලා බලන්න කිව්වා. අන්තිමට ආණ්ඩුව බාරගත්තා ඒ ණයගෙවන්. මේ වෙලාවේ ආණ්ඩුවට ඇඟිලි දික් කරනවා නම් දේශපාලන වාසියක් ගන්න මේ ක්‍රිකට් තරගයක් දෙයක් වැටෙනවා. ඒ ඇවිල්ලා මුලේ නැති අවබෝධයක් නැති එක එක කොන්ත්‍රාත් කරන මිනිස්සු මේ විවාදයේ අරමුණම මඩ ක්‍රිකට් දිනු කරන්නේ නෙවෙයි. මෙවැනි කල්තැබීමේ යෝජනාවක් තරඟ දෙකක් පදනම් කරගෙන මේ සභාවට ඉදිරිපත් කිරීම කිසිසේත්ම සදාචාරාත්මක නැහැ. ග්‍රැහම් ෆෝඩ් යටතේ ODI වල අපේ ප්‍රගතිය 128යි. නික් පොතස් යටතේ ODI වල 116යි. චන්දික හතුරුසිංහ අපේ ලාංකික පුත්‍රයා අපේ පුහුණුකරු වශයෙන් පත් කළා 141ක ජයග්‍රහණය ලබා ගන්න හැකි වුණා. සමහර අය ඇඟිල්ල දික් කරනවා මම ඡන්දෙ කල් දානවා කියලා. මම ඡන්දෙ කල් දාන්නේ නැහැ. And I pledge to this house I will expeditiously hold the elections with regard to the cricket board. I have sent these regulations to be gazetted today. I promise this country with this gazette elections with regard to sports bodies will be most transparent. ජලිත හමුවෙමු රාත්‍රී 9:55ට. ආයුබෝවන්.